ශ්‍රී ලංකා බංගලාදේශ 19 පහළ කණ්ඩායම් අතර එක් දින ක්‍රිකට් තරගාවලියකට කාලසටහන නිකුත් කර අවසන්. ඒ සඳහා බංගලාදේශය ඔක්තෝබර් 7 වෙනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. ඔක්තෝබර් 15 වෙනිදා සිට 25 දක්වා පැවැත්වෙන මේ තරගාවලියට යොවුන් ජාත්‍යන්තර එක් දින තරග පහක් ඇතුළත්. 19 පහළ ආසියානු කුසලානය මේ වසරේ දෙසැම්බර් මාසයේදී ඩුබායිහිදී පැවැත්වීමට නියමිතයි. එමෙන්ම 19 පහළ ලෝක කුසලානය එළඹෙන ජනවාරි මාසයේ දකුණු අප්‍රිකාවේදී පැවැත්වීමට නියමිතයි. මේ යොවුන් එක් දින තරගාවලිය එම තරගාවලිය සඳහා වන පෙර සූදානමක් ලෙස සැලකෙනවා. ශ්‍රී ලංකා පාකිස්තාන 19 පහළ තරගාවලියක් 2019 වසරේ මැයි ජුනි කාල සීමාවේදී පැවැත්ුණා. එම එක් දින තරගාවලිය 3-2 ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. කොරෝනා වසංගතය ආරම්භ වීමෙන් පසුව ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමක් සහභාගී වන පළමු ක්‍රිකට් තරගාවලියද මෙය වීම විශේෂත්වයක්. අවිෂ්ක ගුණවර්ධන මහතා ශ්‍රී ලංකා 19 පහළ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පසුගියදා පත් කළා. ඔහු හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සහ ජාතික කණ්ඩායමේ හිටපු පිතිකරණ පුහුණුකරු වෙනවා. යොවුන් කණ්ඩායමේ කළමනාකරු ලෙස මහින්ද හලංගොඩ මහතා කටයුතු කරනවා. එළඹෙන 19 පහළ ලෝක කුසලානය සඳහා කණ්ඩායමේ සංයුතිය පරීක්ෂා කරන්නට ලැබෙන හොඳ අවස්ථාවක් ලෙස මෙය තමන් විශ්වාස කරන බව ගුණවර්ධන මහතාගේ අදහසයි. සියලුම COVID-19 මර්ධන ක්‍රියාපටිපාටීන්ට අනුකූලව මේ තරගාවලිය පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම මේ වන විටත් ජෛව ආරක්ෂිත පරිසරයක් තුළ ඔවුන්ගේ මූලික පුහුණු වීම කටයුතු ආරම්භ කර අවසන්. යොවුන් එක් දින තරගාවලියේ තරඟ කාලසටහන මෙසේයි. පළමු එක් දින තරඟය ඔක්තෝබර් 15, දෙවැනි එක් දින තරඟය ඔක්තෝබර් 18, තෙවැනි එක් දින තරඟය ඔක්තෝබර් 20, සිව්වැනි එක් දින තරඟය ඔක්තෝබර් 23, පස්වැනි එක් දින තරඟය ඔක්තෝබර් 25. මේ තරගාවලිය දඹුල්ලේදී පැවැත්වීමට වැඩි ඉඩක් තිබෙන නමුත් එය තවමත් නිල වශයෙන් ප්‍රකාශ කර නැහැ. තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙතට රැගෙන ඒමට thepapari.com සූදානමින් රැඳී සිටින්න thepapari.com සමගින්ම. මිනිත්තුෙන් මිනිත්තුව වෙනස් වන ක්‍රීඩාලෝකයේ උණුසුම එසැණින් ඔබ වෙතට The Papari Sports News Alerts. හරක් වෙලා පරාදුණු වෙන්න අතුම රෙජිස්ටර් වෙන්න The Papari කියලා ටයිප් කරලා 670 එවන්න. මාසෙටම රුපියල් 30යි. කුන්දේසි සහිතයි.